ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කර කුවෙට් රාජ්‍ය එන්නත්කරණයට ජය හිමි කර දෙමින් දිනෙන් දින වසංගතය පරදවමින් ඔවුන් ජයග්‍රහණය මාවතට පිවිස තිබෙනවා. ඉතින් එහි තවත් නව පියවරක් වශයෙන් කුවෙට් පාලන අධිකාරිය විසින් කුවෙට් සාප්පු සංකීර්ණ ආපන ශාලා විවෘතව තබන වේලාව රාත්‍රී 8 සිට 10 දක්වා වැඩි කිරීම ගැන සලකා බලමින් සිටිනවා. ඉතින් ඔවුන්ගේ නිර්ණායකයන්ට අනුව එන්නත්කරණය වේගවත් කර සියලු රටවැසියන්ට ලබා දීම තුළින් රට යටත්ත්වයට පත් කර ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රාය වෙලා තියෙනවා. ඉතින් එහි ඊළඟ පියවර වශයෙන් ඔවුන් කුවෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම ක්‍රමයෙන් ජුනි මාස අගසිට වේයයි අපේක්ෂා කරනවා. ගුවන් තොටුපළ විවෘත වීමේදී කුවෙටේට පැමිණෙන සියලු මගීන් කුවෙට් රජය විසින් අනුමත කරන ලද එන්නත් හතරෙන් එකක් ලබාගෙන සිටීම අනිවාර්ය වන අතර එන්නත් ලබාගෙන නොමැතිනම් ඔවුන් මෙකී එන්නත් හතරෙන් එකක් එහිදී එන්නත් කරගත යුතු වෙනවා. කුවෙට් රජය විසින් අනුමත කරන ලද එන්නත් හතරක් තියෙනවා. ඉතින් මොනවද මේ එන්නත් හතර? ෆයිසර් එන්නත, මොඩර්නා එන්නත, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කියන එන්නත් තමයි ඔවුන් මේ අනුමත කරන ලද එන්නත් හතර වනුයේ. මෙහි විශේෂම කරුණ වන්නේ අපි ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලු දෙනා කුවෙට් රාජ්‍යයට ඇතුල් වීමට බලාගෙන ඉන්න හැමෝටම මේක හොඳ ප්‍රවෘත්තියක්. ඉතින් කුවෙට් නොවන ජාතිකයන් මෙතෙක් කුවෙට් රාජ්‍යයට ඇතුල් වීම තහනම් වූවත් ඉදිරියේදී ඔවුන් පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපළේදී මෙකීකී එන්නත් හතරෙන් එකක් ලබා දීමට වැඩපිළිවෙලක් ඔවුන් සකස් කරගෙන මින් පවතිනවා. ඉතින් කවුරු හරි මේ කියන එන්නත් හතරෙන් එකක් මේ වෙන විටත් ලබාගෙන ඉන්නව නම් ඔවුන්ට මෙහිදී කිසිම ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. නමුත් ඔවුන් ඒ කුවෙට් රජය විසින් අනුමත කරන ලද එන්නත් හතරෙන් එකක් ලබාගෙන නොමැති නම් යථා කාලයේදී, එහෙම නැත්නම් ඔවුන් ගුවන් තොටුපළට එන විට ඉදිරියේදී ඔවුන්ට අනිවාර්යෙන්ම ඒකී එන්නත් හතරෙන් එකක් එන්නත් කරගන්න වෙනවා. ඉතින් උපුටා ගත්තේ මේ කරුණු සියල්ලම කුවෙට් හෙඩ්ලයින් වෙබ් අඩවින්. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක.